right I want this yudhanata ma mawa ehinawada I want oh I want okay I want sir I want sir hari hari I want sir හරි. එතකොට අලුත් අවුරුද්දක් සර්. අනේ හරි නේද? ඔව්. එතකොට මේ අවුරුද්දේ අපි හම්බ වෙන පළවෙනි දවස එහෙනම් ලැබුවා වූ නව වසර පුතල දුර සීළු දිනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි පුතේ. ඔව්. 2022 අවුරුද්ද පුතලගේ ජීවිතයේ තීරණාත්මකම අවුරුද්දක් වෙනවා. ඒකට හේතුව තමයි මේවතාවේ නේද තලා ශිෂ්‍යත්ව විභාගය නේද අයියලා කරා නෙවෙයි පහේ පන්තියේ ඉන්න අපේ යාළුවෝ ටික නේද ශිෂ්‍යත්ව විභාගයට වාඩි වෙන අවුරුද්ද ඒකින්ද පුතාලගේ ජීවිතය ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක් වෙනවා හොඳට මහන්සි වෙන්න ඕනේ අද ජනවාරි මාසයේ පළවෙනි සතිය අපි හම්බ වෙන හොඳට හිත හිතර අදහසක් දා ගන්න හොඳට මහන්සි වෙනවා ලකුණු 200න් 200ම ගන්නවා කියලා හිතන්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට හොඳට පන්ති වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කළොත් අපිට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි. එතකොට මේ අපි ගිය සතියේදී පුතලගේ පළවෙනි පාඩමේ අපි ලොකු කොටසක් අවසන් කරන්න අපිට හැකියාව ලැබුණා. පුතලට මතක ඇති සර් කතා කළා විශේෂයෙන්ම සංඛ්‍යාවක් ගත්තට පස්සේ ඒ සංඛ්‍යාවේ ස්ථානීය ආගය ඊට පස්සේ නිරූපිත ආගය ඊට පස්සේ ලකු සංඛ්‍යාවක් ගත්තට පස්සේ ඒ සංඛ්‍යාව කොහොමද අපි වචනින් කියන්නේ වචනින් කියව සංඛ්‍යාවක් කොහොමද අපි යක්කමෙන් ලියන්නේ ඊට පස්සේ පෙර සංඛ්‍යාව ලියන්නේ කොහොමද පසු සංඛ්‍යාව ලියන්නේ කොහොමද ඔය වගේ අපි ගොඩාක් දේවල් පුතලගේ කතා කරලා පුතලට මතක ඇදී එතකොට ඒ දේවල් එක්ක අද අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා එතකොට හොඳට වැඩ කරන්ඩ හොඳට මහන්සි වෙන්න උමනාවෙන් වැඩ කරන්ඩ දින වැඩ ටික බොහොම පිළිවෙල පුතාලා කරන්ඩ අතපසු කරන්න එපා කිසිම දෙයක් එහෙම වුණොත් පුතාලට හොඳ ලකුණු ටිකකට යන්න පුළුවන් වෙනවා හැබැයි වැඩ කරන්නේ නැතුව අතපසු වෙලා පන්තියට සම්බන්ධ වෙන්නේ නැතුව එහෙම වුණොත් මොකද වෙන්නේ අන්න වැඩේ ටිකක් ගැටළු සහගත වෙනවා කියන්නේ ගැටළු සහගත වෙනවා කියලා කියන්නේ පුතාලට ඇත්තම ලකුණු ගන්න අමාරු වෙනවා ඒක නිසා විශේෂයෙන්ම ගන්න තේ පන්තියට හැම දවසම සම්බන්ධ වෙයි. එක දවසක්වත් මග අරගන්න එපා. මම පුතලගේ අභ්‍යාස පොතේ ඉන්න හැම ගානක් ගානේම කතා කරනවා. හැම ගානක්ම හැදෙන විදිය කතා කරනවා. හැම වගුවක්ම අඳින විදිය කතා කරනවා. ඒ සියල්ල කතා කරනවා. ඉතින් ලොකු වැඩ කොටසක් අපේ පාසලෙන් පුතලට කරනවා විභාගයේ සමත් වෙන්න. සමගි දරුවෝ හොඳ දරුවෝ වගේ හොඳ මහන්සිලා වමනා වැටි කරන්න අවශ්‍යයි. ඒකෝ තමයි අපිට 200න් 200ම ගන්න පුළුවන් වෙයි. ලකුණු 190ට වඩා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අතර ගණිතය කියන විශිතාමත් වැඩිගත් වෙනවා. ඒ නිසා සර් හොඳ මහන්සියලා උනන්දු වෙටි කරගන්න අත්‍යවශ්‍යම වෙයි එහෙම නේදයි හරි එතකොට අවුරුද්ද සුබ වෙන්න නම් නේද හොඳ මහන්සි වෙන්න ඕන හොඳ වැඩ කරන්න ඕන නැතුව නිකන් බලන් ඉඳියට අපි අවුරුද්ද සුබයි කියලා හිතන්න අමාරුයි නේද ඒක නිසා ඔයාලා හොඳ වැඩ කරන්න චක්‍ර පාඩම් කරගන්න අමාරුතෙන් ගැටලු දැන් දිරවන සර්ගෙන් අහන්න මම පුතලගේ ක්ලාස් එකේ මයික් ඕෆ් කරලා තියන්නේ ඕන් කරලා තියන්නේ අමාරුතෙන් ගැටලු දැන් අහන්න පුළුවන් සාමාන්‍ය පන්තියක වගේම පුතලගේ එක ප්‍රශ්නයකට සර් උත්තර නොදී යන්නේ හැම ගානක් ගානෙම හද කතා කරනවා ඒක හින්දා හොඳ මහන්සිලා උනන්දු වෙටි කරන්න ඔයාලට හොඳ ලකුණු ටිකකට යන්න පුළුවන් වෙයි තේරුණාද හරි නිබන්ධන ඉස්සරහ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ පුංචි පාඩමක් අපි මේ කතා කරන්න යන්නේ මොකද මේකේ අපි මේ වගු අඳින්න ඕනේ ඊට පස්සේ මේකේන ගණක්‍රම අඳින්න ඕනේ ඒක ඇස්සෙන් නිබන්ධන දෙන්නේ නැතුව යන්නේ මේ ලොකු පාඩමක් ආපු ගමන් සර් නිබන්ධන හරිය ගැස්සලා තියෙනවා ඔයාලා හොඳට මහන්සිලා හොඳට නඳු වැඩ කළොත් අපිට නිබන්ධන ආශ්‍රයෙන් ඉක්මනට මේ වැඩේ අවසන් කරලා හොඳ ගණිත දැනුමක් උදේ ගණන් දෙනවා පුතලට ගන්න පුළුවන්. එතකොට ආයේ ගණන් වලට ලකුණු අඩු වුණා. ගණන් මට බැ. අනේ ගණන් අමාරු වෙනි. ඒ වචන කවදාවත් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි පුතේ. එහෙනම් අපි යමු පුතලගේ නතර වෙලා ඉන්න පුතැනට. කාට හරි ගැටලුවක් අමතරවත් යනවා අහන්න පුළුවන්. අපි බලමු අපි නතර වෙලා ඉන්නේ මෙන්න මෙතන. මම පුතලගේ ෂෙයාර් ස්ක්‍රීන් දානවා. උදේ බලා ගන්න පුතේ. අපි පුතාලගේ පළවෙනි පාඩමේ ඉදී මෙන්න පුතාලගේ පළවෙනි පාඩම සර් මේ දෙන්නන්නේ අන්න නරක යාළුවෙක් ඉන්නවා නරක යාළුවෙක් නේද ඈ එහෙම රයිට් ඔන්න දැන් ආ යාළුවා එහෙම කරන්නකෝ බලන්න දැන් කරන්නකෝ බලන්න හොඳේ
උතරගේ මෙන්න මේ පාඩමේ අපි ඉන්නේ සංඛ්‍යා 1. හරිද නැහැ? එතකොට මේ ඔක්කොම අපි කතා කරගෙන ගියා වගු ඔක්කොම ඇඳලා උතරගේ මුකු ජල්ලුවක් උන්නේ. මේ සියලු දේවල් අපි කතා කළා හැම දෙයක්ම කතා කරලා අපි අවසානයේ උතරගේ මෙන්න මේ වගුව කතා කළා. මට කියන්න චොටක් උතාලා අපි 11 වෙනි ප්‍රශ්නේ කතා කළාද? නෑ සර්. हरी උතරගෙන හිම කතාවක් කියන්නේ අමාරු නෑ හරි ලේසි හොඳට බලාගන්න පුතා දියති සංඛ්‍යා විහිදුවා ලියන්න මොකද කියන්නේ විහිදුවා ලියන්න එතකොට අන්න වචනයක් දෙනවා මොකද්ද විහිදුවා ලියන්න එතකොට අපිට සංඛ්‍යාවක් දීලා තිනවා උදාහරණයක් විදිහට මේ 99999 එතකොට ඉස්සෙල්ලාම 90000 ඊළඟට 9000 ඊළඟට 900 ඊළඟට 90 ඊළඟට 9 කියලා ඔන්න යාල එකක් විහිදුවා ලියලා තියෙනවා. පුතාට මම විහිදුවා ලියන්නේ කොහොමද කියලා බොහොම පැහැදිලිව නිරවුල කියලා දෙනවා. ඔයාලට සමහර විට පුළුවන් වෙයි. හැබැයි පුතේ සර් කියලා දෙන විදිහට පුතාලා ලියන්න අවශ්‍යයි. ඒක නිසා හොඳට මේ වැඩේ වමනාවේ කරන්න තේරුණාද? ආ. ප්‍රශ්න අංක දාන තැන ඉඳලා සර් ඔක්කොම කියලා දෙනවා. ඒක නිසා බොහොම පිළිවෙලට ලස්සනට ඔයාලා මේ වැඩේ කරගෙන යන්න අවශ්‍යයි. තේරුණාද? රයිට්. මෙන්න බලන්න හොඳට බෝඩ් එක. රයිට්. ප්‍රශ්න අංක දාගන්න මෙහෙම. හොඳට බලන්න හොඳේ. රයිට්. හොඳට බලාගන්න. ප්‍රශ්න අංක 11 කියලා දානවා. ඒක පුතාලා රවුම් කළා. ඊට පස්සේ අංක 1. කොහොමයි දාන්නේ? අර 11 ඒක රවුම් කරන්න ඕනේ. ඊට පස්සේ අංක 1. මේවා ලියන්න ඕනේ. මේවා නිබන්ධනවල දෙන්නේ නැත්තේ ඒකයි. නිබන්ධනවල දුන්නොත් පුතාලා මේ සංඛ්‍යාව වලට ලියවෙන්නේ නැහැ. ඒක නිසා තමයි පුතාලා මේ සංඛ්‍යා ටික ලියලා උත්තර ගන්න කියලා කියන්නේ. තේරුණා නැත්නම් සර් මේ ටික ඔක්කොම නිබන්ධනයකින් දෙන්න තිබුණා. නමුත් එහෙම කළේ නෑ සර්. මොකද මේ සංඛ්‍යා හැම එකක්ම වලට ලියවෙන්න ඕනේ. පුතාලගේ පළවෙනි සංඛ්‍යාව තියෙනවා මෙහෙම 19435. හොඳට බලා ගන්න. දැන් පුළුවන් 19435. ආ හොඳට බලා ගන්න. කලබලේ ලියන්න යන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි මෙතෙන්ට දාගන්න ඕනේ සංඛ්‍යාව කීයද? දැන් අතන පුතාලගේ තිබුණේ කීයද? 99999. එහෙනම් එතන දැන් මේ කීයද? 90000. කාටද කියන්න පුළුවන් වෙන්නේ මේ සංඛ්‍යාවේ මුලරම දාන්නේ කීයද? 1. 1ද? ඔව්. 19 10000. ඔව් කීයද පුතේ දාන සංඛ්‍යාව? වරද්දගන්නේ අනුනවදාස් 999. එතකොට පුතාලා කරලා තියෙන්නේ ඉස්සෙල්ලාම මුදල් බලා ගන්න 9යි මේ ඔක්කොම සංඛ්‍යා වලට බිංදු දාලානේ. මේකයි 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 මේකයි. 9 වෙනුවට බිංදුවක්. මේ 9 වෙනුවට බිංදුවක්. මේ 9 වෙනුවට බිංදුවක්. මේ 9 වෙනුවට බිංදුවක්. මේ 9 එහෙමම ලියන. එහෙනම් මෙතන 1 ලිව්වා. මුදල් බලා ගන්න. ඊට පස්සේ සංඛ්‍යා 1යි 2යි 3යි 4ක් දිනවා අන්නේ 4 වෙනුවනම අපි දාගන්නේ කීයද බිංදු 4ක් අන්නේ නම් කීයක් ආවද 10000ක් ආවා වැඩි පැහැදිලි දෙයක් නෑ නේද ඊළඟට හොඳට බලා ගන්න 9000 පුතාලගේ ලියලා තියෙන්නේ ඊළඟ උදාහරණෙන්නේ 9යි මේ ඔක්කොම බිංදු දාලා එහෙනම් මෙතන පුතාලගේ 9 ලියලා මේ ඔක්කොම මොකද අපි කරන්නේ බිංදු දානවා ඒ විදිහටම එකතු කිරීම 9යි හොඳට බලා ගන්න බිංදු මේ 9 ලියලා බිංදු 1යි 2යි 3ක් දැම්මා අන්න එනම් උත්තරේ එනවා කීයද 9000යි කියදෙන්නේ 9000යි හොඳට බලා ගන්න ඊළඟ පුතාලගේ ඉස්සෙල්ලාම 1 ලියලා ඒ ඔක්කොඩම බිංදු දැම්මා 9 ලියලා මේ ඔක්කොඩම බිංදු දැම්මා ඊළඟට
හතර ලියලා මේ සංඛ්‍යා දෙක වෙනුවට මොකද අපි කරන්නේ බිංදු දාන්න. එහෙනම් හතර ලියුවා බිංදු දෙකක් දැම්මා එකතු කිරීම. ඊළඟට තුන ලියලා මේක වෙනුවට බිංදුවක් දානවා. එහෙනම් එතකොට එනවා කීයද 30. හොඳට බලා ගන්න එකතු කිරීම අන්තිම ඉලක්ක මෙහෙමම ලියන්න වෙනවා පුතේ. මේ පහ කියන සංඛ්‍යාව මෙතන ලියුවා අන්න පුතාගේ විහිදුවා ලියන විදිහ. එතකොට හරිය ලේසියනේ මේ රටාව ගැටලුවක් නෑනේ. එක ලියුවා ඉතුරු ඔක්කොටම බිංදු දැම්මා. ඊළඟට නවය ලියුවා ඉතුරු ඔක්කොටම බිංදු දැම්මා. හතර ලියුවා ඉතුරු ඔක්කොටම බිංදු දැම්මා. තුන ලියුවා ඉතුරු ඔක්කොටම බිංදු දැම්මා. අවසාන සංඛ්‍යාව විතරක් පුතාලා ඒ විදිහටම ලියාගෙන යන්න. කතාව පැහැදිලිද? තේරුණාද? ආයි. දැන් මුදේවල බලන්න. මෙන්න පුතාලගේ දෙවනි ගාන. මුදේ වරද්ද ගන්න එපා. මුදේ බලා ගන්න. මුදේ දැම්ම හදන්නේ නැහැ. මේ ගානත් හදලා තමයි හදන්නේ. පුතාලගේ තියෙනවා 8 10 2 4 9 දෙක ලියුවා බිංදු කීයක් දානවද දෙකක් දැම්මා 2.2 1. හතර ලියුවා එක බිංදුවක් දැම්මා ඔන්න 40යි. එකතු කිරීම අන්තිම ඉලක්කම එහෙමම ලියනවා වරද්ද ගන්න එපා. අන්තිම ඉලක්කම 9 තියෙන්නේ. අන්නේ 9 පුතාලා මෙතන එහෙමම ලියා. දැන් නම් වැඩේ ලේසි ඉඳලා ගැටලුවක් නෑ නේද? පුතාලට 100කට පොතක් ගන්න කියලා කිව්වේ ඔන්න ඕකයි. ඔකේ මුදේ. දැන් ලියනවද? ඔමිනම් සර්ජි චුඩක් ඉන්න පුතාලා ලියන්න වෙලා දෙන්නම්. කලබල නැහැ. එතකොට 100 පොතක් ගන්න කියලා කිව්වේ ඔන්න ඕකයි. නැත්තම් පුතාලගේ මිය පැත්තේ මොකද වෙන්නේ? ඉඳ මදිරියද පුංචි පොතේ. හැබැයි අපෝ ටික ලියන්න එපේ. ඒක නිසා අනිවාර්යෙන් පුතාලගේ 100 පොතක් අරගෙන ඔන්නඔහුම පිළිවෙලට වැටි කරන්න කියලා කිව්වේ. ඒකයි. දැන් 11 දාලා රතුරුල ළඟටම ගන්න එක. නැත්තම් ඉඳ මදිරියේ. රතුරුල ළඟටම අරගෙන 1 ලස්සන ලිව්වා. දෙක ලස්සන ලිව්වා. ඉතුරු ඒවා හදන්නේ නැහැ සර් කියලා දෙනකම්. ලස්සනට හදා ගන්න උදේ උඩට පැහැදිලිව තියෙනවා ලස්සනට ඈ ලස්සනට හදාගන්න හදා ඉවරලා සට හරි කියලා කියන්නේ සයිවලයි හොඳයි පුතේ හොඳයි හරි සර් හොඳයි දෙලි වරස හොඳයි පුතේ තව කීප දෙනෙක් ලියනවා පේනවා සර් එකයි ඉන්න බලාගෙන කියලා ඉවරයි සර් හොඳයි රයිට් ඔන්න සර් 3 මිනිත් ගන්නට යනවා හොඳට බලා ගන්න 3 මිනිත් ඉන්න ඔව් එක තැනක් තියෙනවා පුතරන් පුංචි ගැටලුවක් මතුවේ කියලා සර් හිතනවා බලමු 3 මිනිත් ගන්න මෙහෙමයි තියෙන්නේ 56080 හොඳේ නැහැ හොඳට බලා ගන්න පහ ලියුවා ඉතුරු 1යි 2යි 3යි 4ක් වෙනවා ඉලක්කම් බිංදු 4ක් දැම්. කීය දෙන්නේ 50000කට. 6 ලිව්වා බිංදු කීයක් දානවද 3ක් දානවා 6යි බිංදු 1යි 2යි 3. අන්න හරියට. ඔන්න ඊළඟට පුතාගේ බිංදුවක් නේ තියෙන්නේ.
අන්න එතන හොඳට මගේ දරුව තේරුම් ගන්න. බිංදුව ලියලා තව බිංදු කීයක් දාන්න ඕනිද? දෙකක් දාන්න ඕනේ. එහෙමම අපි එතන ලියමු. බිංදුවයි තව බිංදු දෙකයි. ඒතර වරදින්නේ නැහැ. මේ බිංදුවයි තව බිංදු කීයද දෙකයි. ඊළඟට අට ලියුවා මෙතෙන්ට බිංදුවක් දැම්. එකතු කිරීම අට ලියුවා බිංදුවක් දැම්මා. අන්තිමට තියෙන්නේ බිංදුව මෙතෙන්ටත් ඔයාලා බිංදුවක් දාගන්න. එතකොට 1 2 3 4 එකතු කෙරේ 9 ලියුවා ඉලක්කම් 3ක් තියෙනවා 9යි බිංදු කීයද 3යි 2යි 3යි එකතු කෙරේ 1 ලියුවා තව බිංදු 2ක් දැම් 1 ලියුවා තව බිංදු 2යි එකතු කෙරේ මේ බිංදුව ලියුවා මේ බිංදුවත් එහෙමම දැම් බිංදු 2යි එකතු කිරීම අන්තිමට පුතාලගේ මෙන්න මේ බිංදුව තියෙනවා ඒ බිංදුව මෙතෙන්ට දැම් 60000 9000 100 බිංදු 2 බිංදුව ඔන්න විහිදුවා ලියා ගන්නා විදිය දැන් ගැටලුවක් නෑ නේද හරි ලේසි නේද විහිදුවා ලියන එක සර්ව කියලා දුන ක්‍රමයට ලේසි නේද නැත්නම් පුතාලට මේ සංඛ්‍යා දිහා බලලා ලියන්න කිව්වොත් අමාරුයි ඔය සර් කියලා දුන විදිහට හැදුවහම පුතාලට ඕන ගාණක් හදා ගන්න පුළුවන් වර්ධින්නේ නැතු තේරුණාද රයිට් ඔන්න හදාගන්න ඒ කරන් දෙකක් දෙවල පැහැදිලිවම නිරවුල් හදා ගන්න ලස්සනට ඈ සර් ඉවරයි යා ලේසි නේද වැඩි අමාරු නෑ නේද ලේසි ආවා අන්තිමේ 81000 පුතාලගේ තියෙන්නේ 577 පස්වෙනි ගාන 81577 හොඳට බලා ගන්න අට ලියුවා බිंदु 1යි 2යි 3යි 4ක් තියෙනවා 1යි 2යි 3යි 4යි එකතු කෙරේ. එක ලියුවා බිंदु 3ක් දාන්න ඕනේ 1යි බිंदु 1යි 2යි 3යි එකතු කෙරේ. ඊට පහ ලියුවා බිंदु 2ක් දැම්මා 5යි 5යි බිंदु කීයද 2යි එකතු කෙරේ. මෙන්න මේ පහ. හත ලියුවා මේ වෙනුවට බිंदුවක් දැම්. ඊළඟට අන්තිමට මේ හත ලියුවා एक मितेंट दें असुदा हा दा हा इलांगरे पांसी ये हैते व हाते उन्ना विहित वालिया करना विधि मेरे को मुद्दे वाले तेरुंगा नो ने तो बड़ा बुताला टे विभाग की दी कोई संख्या आवधु उन्नत सेरो एक युवा विद्रे विहित वाले युवा हमें उत्तर टी का हरियाणा में हरियाणा में एक का पत्तवार दिन ने तेरुना ඉලක්කමලි වයි ත්‍රුටිකර බින්දු ඊළඟ ඉලක්කමලි වයි ත්‍රුටිකර බින්දු ඊළඟ ඉලක්කමලි වයි ත්‍රුටිකර බින්දු ඊළඟ ඉලක්කමලි වයි ත්‍රුටිකර බින්දු අන්තිම ඉලක්කම විතරක් අපි එහෙමම ලියාගන්න අවශ්‍යයි දැන් හරි නේද ගැටලුවක් නෑ නේද ඔන්න ඔය විදිහට අපිට ඕනතර සංඛ්‍යා කොයි සංඛ්‍යාව දුන්නත් විහිදුවා ලියන්න පුළුවන් වෙනවා ගැටලුවක් නැතු පැහැදිලිද ගිය සතියේ සර් ওই ප්‍රශ්නේ චුට්ටක් ඉදිරු කරේ පුතේ හොඳට පැහැදිලිව පුතලට මේ ප්‍රශ්නේ කියලා දෙන්න උවමනාව තිබුණා කලබලේ මේක ඕනවනේතාවට එහෙම කතා කරන්න බෑ ඒක නිසා තමයි පුංචි වෙලාවක් අරගෙන පුතාලට මේ වැඩේ බොහොම පිළිවෙලට කරන්න කියලා දුන්නු. තේරුණාද? හදාගන්න ලස්සන ටිකරු එක. හදලා ඉවරයි සර්. හොඳයි. ඉවරයි. ඉයලා ඉවරයි සර්. හොඳයි පුතේ ඈ. හරි. රයිට්. ඔකට්ටිය හොඳයි ලියනවා සර් මේවා. ගොඩක් හොඳයි. යාර හරි පුතේ හරි ඔන්න එතකොට හොඳයි පුතේ රයිට් මං චුට්ටක් කැමරා වෙනස් කරනවා නම් පුතාලගේ රයිට් දැන් මට ඔන්න ඔය ටික තමයි පුතාලට පළවෙනි පාඩම විදිහට අපිට කතා කරන්න තිබුණේ
එක ගානක්වත් අතහැරලා ගියේ නෑ හෝම්වර්ක් කරන්න කියලා දුන්නෙත් නෑ සර් හැම එකක්ම අයියාලුත් මට පෙන්නනවා හොඳයි බොහොම පිළිවෙලට ලස්සනට හැම ගානක් ගානෙම හදන්නේ කොහොමද කියලා දුන්නා කාටවත් අමාරු නෑ හැම ගානකම සර් හදන්නේ කොහොමද කියලා උත්තරේ දීලා තියෙනවා තේරුණාද රයිට් ඔන්න දැන් පළවෙනි පාඩම හරි ගණන් 11ක් තිබුණා ඒකේ පුංචි පුංචි කෑලි ගොඩාක් තිබුණා සර් ඔක්කොම ඔයාලට පැහැදිලිව කතා කළා තේරුණාද රයිට් දැන් අලුත් පිටුවකට ගිහිල්ලා දැන් අපි ඔය ලියපු වීඩියෝ චුට්ටක් අතෑරලා ගොඩාක් රූල් 3 4 ලියලා තියෙනවා නම් යන්න එපා නැත්නම් අලුත් පිටුවට ගිහිල්ලා ලියා ගන්න සංඛ්‍යා දෙක දෙවනි පාඩමේ කියන්නේ දෙක කියලා දාලා රවුම් කරලා සංඛ්‍යා දෙක කියලා ලියා ගන්නවා ලස්සනට ඊට පස්සේ පෑණින් යටි ඉරක් ඇඳලා පාඩ පෑණික ඉරක් ඇඳලා ලස්සනට හදා ගන්නවා පුතාලගේ මාතෘකාව එනං සංඛ්‍යා දෙක ලස්සනට හදා ගන්න පුතාල සංඛ්‍යා දෙක ලස්සනට හදා ගන්න ඈ දෙවන පැහැදිලිව හදන්න ඕනේ ඈ හොඳයි කට්ටිය වැඩ කරනවා පේනවා නේද හොඳයි මොකද්ද සර් කිව්වේ ඔව් සර් කිව්වේ අංක දෙක කියලා දාලා සංඛ්‍යා දෙක කියලා මාතෘකාව ලස්සනට හදාගන්න කියලායි සර් කිව්වේ මාතෘකාව විතරයි මම කූච් කරන්නේ ඈ මාතෘකාව හදාගන්න කියලා විතරයි සර් කිව්වේ මාතෘකාව හදාගන්න ලස්සනට එච්චරයි ඈ चुट्टक පළවෙනි ගාන. अंक एक दाला चाटे विशाल संख्या चाटे
පැන්සල අරගෙන ප්‍රශ්න අංකයක දාලා ලස්සනට පුතාලා මේ chart එක ඇඳ ගන්න සෙවුරුත් අඳිනවා ඈ ලස්සනට ඇඳ ගන්න ලස්සනට ওই chart එක ඇඳ ගන්න සර් ඔකේ අනේ පුතේ සර් අර ABC නම් කරලා සර් අර ABC කියලා නම් කරලා තියෙන කොටික ලියන්න නැද්ද ඒ ටික ඕනේ නැහැ ඒ ටික ලියන්න ඕනේ ඒ ටික අපි පහලින් ලියන්න ඉන්නේ පහලින් ලියන්නේ ඒ ටික ඒක නිසා ඒ ටික දැම්මා දින්නේ නැහැ හරිද රයිට් පුතාලා මේ chart එක ඇඳ ගන්නකො ලස්සනට ඒ ටික පහලින් අඳින්න සර් කියන්නේ ඈ හරිද රයිට් මෙතන දැම්මා A මෙතන දැම්මා B මෙතන දැම්මා C මෙතන තියෙනවා පුතාලගේ විශාලම සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව මෙතන තියෙනවා කුඩාම සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව මොකද කුඩාම සංඛ්‍යාව පහලින් ලස්සනට අන්නේ කොටුවේ තියෙන සංඛ්‍යාව ටික පුතාලා ලියා ගන්න ඕනේ මේවා හරිද රයිට් CR පොතක් ගන්න කියලා කිය මෙන්න මෙයාගේ වගුවක් එමා දින්න පුංචි පොත මදි තේරුණාද රයිට් මෙතන තියෙනවා 7යි 1යි 4යි 8යි මෙතන තියෙනවා 5යි 6යි 3යි 9යි මෙතන තියෙනවා 2යි 6යි 1යි 4යි මෙතනින් දාගත්තා A කියලා මෙතනින් දාගත්තා B කියලා මෙතනින් දාගත්තා C කියලා සර් කලබලේ වැඩ කරන්නේ ඔයාලට ඇඳගන්න වෙලාව දීලා ඊට පස්සේ තමා පුතලට උත්තරේ ගන්න විදිහ කියලා දෙන්නේ මේවා අමාරු නෑ සර් කියලා දෙන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයටම හදන්න ඕනේ එතකොට වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනින් උත්තරේ ගන්න පුළුවන් තේරුණාද ආ ඉස්සෙල් ලස්සන නැත්නම් ඔක්කොම පැන්සලින් අඳින්නේ ඔක්කොම පැන්සලින් අඳින්නේ රයිට් ලස්සන නැද ගන්න පුතාලා ABC කියලා පහලින් ඇඳ ගන්න. අපි සති කිහිපයකින් පාඩමක්ම ඉවර කළා. තේරුණාද? ඈ පාඩමක්ම අපි ඉවර කළා තියෙන හැම ගානක් ගානෙම සර හරි ගස්සලා තියෙන්නේ. ඒකෙන් තමයි හොඳට පන්ති වලටි කර ගන්න පුතේ අතපසු කර ගන්න එපා කවුරු. සර්. ඔක යන පුතේ. ඉස්සල්ලාම අර උඩ තියෙන කොට ටික ඇඳ නේද වගු ගන්නෙ නෑ 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 වගු ඇඳලා පහලින් අදි දාමු මේ කොට ටික තේරුණාද ඉස්සලා මේ වගු ඇඳලා පහලින් දාමු කොට ටික එහෙමයි කරන්නේ මොකද දන්නවද අපිට ඉස්සෙල්ලා ඕනේ වගුව ඉස්සෙල්ලා ඕනේ වගුව ඒකයි වගු අඳින්නේ කියලා කියන්නේ ඉස්සෙල්ලා බලන්න පුතා මම බෝඩ් එක දාලා දිනවනේ හොඳට බලන්න උත්තර පැහැදිලිව තියෙන්න ඕනේ ඈ කියාරුවේ කහනවා මේ පන්තියේ රෙකෝඩින් එක ගන්න පුළුවන්ද කියලා ගන්න පුළුවන් පුතේ රෙකෝඩින් එක හැබැයි අපේ වෙබ්සයිට් එකට යන්න ඕනේ වෙබ්සයිට් එකට ගිහිල්ලා උතලට රෙකෝඩින් ගන්න පුළුවන් සර් ගන්නකො පාඩම ඒ විදිහටම රෙකෝඩ් කරලා දානවා වීඩියෝස් දානවා උතලට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ගන්න පුළුවන් ඈ ප්‍රශ්න දිනේ ඔක්කොම දාන්න chat box එකට right අහන්න පුළුවන් යව කතා කරලා අහන්න ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. උතල ඕනේ ප්‍රශ්නෙට සර උත්තර දෙනවා. නීරේ ඉවරයි කියලා එක යාළුවෙ මැසේජ් එකක් දානවා. චුට්ටක් ඉන්න පුතේ අනිත් අය තියෙනකන් ඈ.
ලියලා ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. හොඳයි පුතේ හොඳයි. හොඳයි. තව ලියන කෙනෙක් ඉන්නවද? විශාලම සංඛ්‍යාව කියලා කියන්නේ ඒ කොටුවෙන් හදන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මේ කොටුවෙන් හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තමයි ඔයාලෙන් අහන්නේ එතකොට විශාලම සංඛ්‍යාව ඇහුවොත් හදාගන්න ලේසි ක්‍රමයක් සර් මේ කියලා දෙන්න යන්නේ පුතාලා මේ තියෙන සංඛ්‍යාවලින් ලොකුම සංඛ්‍යාව හොයා ගන්නකො කියලා තියෙන්නේ 8 අන්න ඒක ලියා ගන්න මුලට මොකද තියෙන්නේ 8 ඊළඟට ඒක ඊළඟට දාන්න 7 ඊළඟට 4 ඊළඟට 1 අන්න එහෙනම් මේ කොටුවේ තියෙන සංඛ්‍යාවලින් හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තමයි 8741. ඕට වඩා ලොකු සංඛ්‍යාවක් පුතාලා හොඳට කල්පනා කරලා බලන්න මේ කොටුවේ තියෙන සංඛ්‍යාවලින් හදන්න බැ. කල්පනා කරන්න දෙයක් තියෙනවද? නෑ පුතේ. ලොකුම සංඛ්‍යාව උඩට ලියුවා. ඊළඟ එක ඊළඟට ලියුවා. ඊළඟ එක ඊළඟට ලියුවා. අන්තිමට පුඩා සංඛ්‍යාව අගටම දැම්මා. අන්න එහෙම ලියුවහම පුතාලට ඒ සංඛ්‍යාව භාවිතා කරලා හදන්න පුළුවන්. ලොකුම සංඛ්‍යාව මොකද්ද කියලා හදාගන්න පුළුවන්. තේරුණාද? ඊළඟට කුඩාම සංඛ්‍යාව කියලා අහනවා. එහෙනම් මේ සංඛ්‍යාවලින් තියෙන කුඩාම සංඛ්‍යාව ඉස්සෙල්ලා ලියන්න. එතකොට කුඩාම සංඛ්‍යාව තියෙන්නේ කීයද? 1. ඊළඟට ඊළඟට ලියන්න. කීයද තියෙන්නේ? 7. ඊළඟට තියෙන්නේ 7. 7 ලිව්වා. ඊළඟට තියෙන්නේ කීයද? 8. එතකොට කුඩාම සංඛ්‍යාව ඇහුවාම කුඩාම සංඛ්‍යාවේ ඉඳලා ලියනවා. විශාලම සංඛ්‍යාව ඇහුවාම විශාලම සංඛ්‍යාවේ ඉඳලා ලියනවා. දැන් පුතාලට වරදින්නේ නැහැ නේද? එතකොට 1478ට වඩා අඩු සංඛ්‍යාවක් වෙන හදන්න බැ. ඒ නිසා පුතාලා හොඳට මතක තියාගන්න. විශාලම සංඛ්‍යාව වෙනවා 8741. කුඩාම සංඛ්‍යාව වෙනවා 1478. දැන් හරි නේද? ගැටලුවක් නැහැ නේද? ආරයි. ඔන්න B කොටුවට යනවා. මට පුතාලා හොඳට කල්පනා කරලා ලියන්න B කොටුවේ තියෙන සංඛ්‍යාවලින් ලියන්න පුළුවන් ලොකුම ඉලක්කම කීයද? 9 සර්. 9 සර්. අන්න හරි. ඔව් ඉස්ලාම ලිව්වා 9. ඊළඟට තියෙන්නේ කීයද? සර් 6. 6 සර්. 6. ඔව් ඊළඟට තියෙන්නේ කීයද? 5. 5. ඊළඟට තියෙන්නේ කීයද? 3. 3. එන සංඛ්‍යාව ආවා 9000 653. හරි නේද පුතේ? ගැටලුවක් නැන්නේ ඉස්සි වැඩි. ඊට පස්සේ පුතාලා මෙතනින් හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව බලන්න. කුඩාම සංඛ්‍යාව ලියනවා. කුඩාම සංඛ්‍යාව 3. 569. හරි පුතේ. 3569. හරි ලේසි නේද? ඕනම් පුතාලා කල්පනා කරලා බලන්න මේ සංඛ්‍යාවට වඩා තව කුඩා සංඛ්‍යාවක් හදන්න පුළුවන්ද බැ? වෙන කිසිදු කුඩා සංඛ්‍යාවක් පුතාලා හදන්න බැ. ඔය රහස හොඳට මතක ගත්තාම ලේසි නේද වැඩේ? කල්පනා කරගෙන ඉන්න දෙයක් නෑ නේද? එක වතාවේ කිච කිව්වම උත්තරේ ලියන්න පුළුවන්. හරි නේද පුතේ? ආරයි. මේ සංඛ්‍යාව භාවිතා කරලා හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාවක් සර් කියන්න බලන්න. 6. 6. 6. ඊළඟට 1 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
විශාලම සංඛ්‍යාව ඉඳලා ලියනවා. කුඩාම සංඛ්‍යාව ඇහුවොත් කුඩාම සංඛ්‍යාවේ ඉඳලා ලියනවා. දැන් හරිනේ ගැටලුවක් නෙවෙයිනේ. ඒක නිසා පුතාලට ලේසි ක්‍රම ගණන් වල ඕන තරම් අපිට තියෙනවා. ඉතින් ලේසිම ලේසි ක්‍රමයක් කියලා දෙන්නේ නැතුව එකපාර ගාණක් කියලා දුන්න ගමන් ඔන්න අමාරුයි කියලා කියනවා. හැම ගාණකටම ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් අසරිපේ බිංදු දාන කතාව. ඉතින් පුතාලා ඒ ක්‍රමයෙන් ওই ගාණ ලේසියෙන් හදන්නේ.
ඉතින් මේකේ කුඩාම සංඛ්‍යාව කිව්වම කුඩා සංඛ්‍යාව විතර ඉස්සරහ ලියනවනේ විශාල සංඛ්‍යාව කිව්වම විශාල සංඛ්‍යාව විතර ඉස්සරහ ලියනවනේ ඒ නිසා ගණන් හදාගන්න ලේසි එයි නේද ගණන් අමාරු අයියෝ කතා පැහැදිලිද ඒක නිසා හොඳට මයික් ඔෆ් කරලා තියාගන්න මයික් ඔෆ් කරලා තියාගන්න එතකොට ලේසි ක්‍රම තියෙනවා ගණන් වල එතකොට උතලට පුළුවන් හොඳට මේ වැඩේ කරන්න උතල මයික් ඔෆ් කරලා තියාගෙන ප්‍රශ්නයක් අහනකොට විතරක් ඕන් කරන්න නැත්නම් ගෙදර සද්දයි ඔක්කොම ටික ඇහෙනවා තේරුණාද රයිට් දැන් හරි නේද පුතේ ආර හදාගන්න ලස්සන හදාගත්තේ නැති යාළුවෝ හදලා ඉවරයි සර් හරි නේද පුතේ හරි ඊළඟට අපි යනවා මෙන්න මේ ගාන හොඳට වළකා ගන්න පුතේ මදා යරයි මෙන්න දෙවෙනි ගාන ඔන්න අද අලුත් වචනයකුත් කියලා දෙනවා ඔයාලට තේරුණාද අලුත් වචනයක් හොඳට බලා ගන්නකෝ හොඳට බලා ගන්න හා හොඳට බලා ගන්න මේ දැන් ඔන්න අලුත් වචනයක් මේක කවදාකවත් ඔයාලා සමහර විට අහලා නැතුව ඇති මොකද අපි කියන්නේ අවරෝහණ පටිපාටිය මොකද වචනේ වැඩි එකේ අඩුවේකට विशाल අන්න හරි ආරෝහණේ අවරෝහණ කියලා කියන්නේ විශාලයේ ඉඳලා කුඩා එක. ඊට පස්සේ ආරෝහණ කියලා කියන්නේ කුඩා එකේ ඉඳලා අන්න හරි පුතේ විශාල එක. ආ දැන් අපි මෙහෙම හිතමුකෝ හදිස්සියේ යාළුවෙකුට කලබලයේ විභාගයේදී මේක මාරු වෙන්න පුළුවන් නේද? එයා අවරෝහණ කියලා කියන්නේ කුඩා එකේ ඉඳලා විශාල එක. එයා ආරෝහණ කියලා කියන්නේ විශාලයේ ඉඳලා කුඩා එක. දැන් හදිසියෙ මේක මාරු වුණොත් පුතලට ගැටලුයි නේද වැඩි සම්පූර්ණ හතර ගාන වර්ධිනේ මාරු වෙනකොට අපි මතක තියාගන්න විදියක් සර් අකුරු වලින් දැනගන්න පුළුවන් අවරෝහණ අන්න හරි වැඩි ඔව් පුතේ අන්න හරි අපි මෙහෙම මතක තියාගමු හුදා හොඳයි ආ අවරෝහණ කියලා කියනකොට ආ ව රෝ හ න අකුරු කීයක් තියනවද පහක් තියෙනවා ආරෝහණ කියලා කියනකොට ආ රෝ හ න අකුරු කීයද හතරයි නේද පුතේ මේකේ අකුරු පහක් තියෙනවා මේකේ අකුරු හතරක් තියෙනවා එතකොට පහක් තියෙන හින්දා අපි මතක තියාගන්නවා විශාල එකේ ඉඳලා කුඩා එකට ලියන්න ඕනේ හතරක් තියෙන නිසා මතක තියාගන්නවා කුඩා එකේ ඉඳලා විශාල එකට ලියන්න ඕනේ අන්න ඒක හින්දා පුතාලට අදින් පස්සේ අවරෝහණ පරිපාටියයි ආරෝහණ පරිපාටියයි මාරු වෙන්න බැ තේරුණාද අනිවාර්යෙන්ම නෑ නෑ ඔමින් ඔමින්ද කලබල වෙන්න එපා පුතාලා කලබල වෙන්න එපා සර ඔක්කොම දෙනවා නෝට් එකක් ඒ නිසා පුතාලා කලබල වෙන්න එපා හොඳේරයි අවරෝහණ කියලා කියන්නේ මොකද්ද ආරෝහණ කියන්නේ මොකද්ද කියලා හොඳට මතක තියාගන්න ඕන තේරුණාද රයි දැන් මේ කලබල වෙන්න එපා ලියා ගන්න හැම එකක්ම සර මේ පුතාලට මේ භාවිතා කරන හැම වචනයක්ම ගොඩාක් වැදගත් එතකොට ලියා ගන්න කෙනේ වැදගත් ගණිත ගණන් කියලා කියන්නේ පොතේ තියෙනවා හිතේ නැති වෙන්න බෑ පොතේ ඇත හිතේ ඇත තේරුණාද ගණිතේ එහෙමයි අනිත් විෂය පුතලා ලියන්නමනේ තියෙන ගණන් එහෙම මේ ගණන් අපිට ලියා ගන්නවට වඩා වැඩගත් මේ සර් මේ කතා කරන වචන ටික සර් මේ මේ අනවශ්‍ය වචන එකක්වත් එළියට දාන්නේ නැහැ පුතේ තේරුණාද ඒ නිසා පුතලා මේ වෙලාවේ පන්තිය හොඳට අහගෙන ඉන්න හොඳට අහගෙන ඉඳියට පස්සේ පුතාලට ඉබේම ගණන් කියන විෂය පුළුවන් වෙයි තේරුණාද අහගෙන ඉන්න අය ඕනේ අපිට සමන් දෙනවා කියලා කියන්නේ සමන් දෙන්න අය ඕනේ සර් මේ කියන වචන වලට හොඳට සමන් දෙන්න සමන් දුන්නාට පස්සේ පුතාලට පුළුවන් වෙනවා නැතුව අර එක පාට අවුන්න නෝට් එකේ සර් මහාලුගේම නෝට් දෙන්නේ පොත් පුරවල හිම වැඩක් නේ ගණිතේ නෝට් නෙවෙයි ඕනේ පුතාලා මේ සර් පන්තිදී කියන දේ හොඳට අහගෙන ඉන්න එතකොට ඉබේම පුළුවන් වෙයි තේරුණාද අනිත් ඒවා පුතාලට සිංහල වල බුද්ධාගම ඒවා ලියන්න දෙයි ගණන් වලත් ලියන්න තියෙනවා හැබැයි අපේ තියෙන්නේ මොනවද අහගෙන ඉන්නේ අහගෙන ඉන්නවම තමයි පුළුවන් වෙන්නේ දැන් අපි නිකන් හිතන්නකෝ රූපවාහිනිය යන වැඩසටහන අපි අහන් ඉන්නේ අධ්‍යාපන වැඩසටහන කරන අපි අහන් ඉන්නේ අපිට තේරෙන්නේ නැහැ නේ පුතේ මොකක්ද යන්නේ කියලා හැබැයි අපි හොඳට කන් දීගෙන ඉන්නවා අපි කන් දීගෙන ඉන්නවා කියලා කියන්නේ අපි හොඳට කන් දීගෙන ඉන්නකොට ආ මෙහෙම මෙහෙම කියලා හොඳට මොකද වෙන්නේ පස්සේ වෙලාවක මෙවි මෙවි පේනවනේ
හැබැයි අහගෙන ඉන්නේ නැත්තම් මොකද වෙන්නේ? මැවෙන්නේ නැහැ නේද පුතේ? ඒක නිසා තමයි කියන හොඳට අහගෙන ඉන්න. සර් ලියන්න ඕනම ස්ටාමක් දාලා සර් වෙනම ලියන්න දෙන්නම් පුතාලට. ඒවා සර් කරන්න. හරි නිබන්ධන වල අපි ඉරියඳ ගන්නවා, හයිලයිට් කර ගන්නවා වගේ වැඩ ගොඩක් අපි කරනවා ඉස්සරහට. ඒ නිසා මේ වැඩි වැදගත්ම දේ තමයි හොඳට මතක තියාගන්න ඕනේ පුතේ. අමතක වුණොත් තමයි ගණන් අමාරු කියලා කියන්නේ. නැත්තම් කාටවත් ගණන් අමාරු වෙන්නේ නැහැ. තේරුණාද? රට්ටා. දැන් පුතාලා මෙහෙම කරන්න. එහෙමයි හොඳේ රට්ටා. හොඳට බලා ගන්න. අංක දෙක දාන්න පුතාලා අංක දෙක අංක දෙක හරිද අංක දෙක දැම්ම ඊට පස්සේ ලියා ගන්නවා මොකද්ද අවරෝහණ දැන් ලියා ගන්න මොකද අපි කියන්නේ අවරෝහණ අවරෝහණ හරිද සමාන ලකුණ දාලා අවරෝහණ සමාන ලකුණ දාලා ඉස්සරහන් ලියා ගන්නවා විශාල සංඛ්‍යාව සිට කුඩා සංඛ්‍යාව ඔච්චරයි ලියන්නේ වෙන වැල් වලට ආරන්නේ විශාල සංඛ්‍යාව සිට කුඩා සංඛ්‍යාව මොකද අපි කියන්නේ අවරෝහණ එච්චරයි මොකද අවරෝහණ කියලා කියන්නේ විශාල සංඛ්‍යාව සිට කුඩා සංඛ්‍යාව එච්චරයි මහාලුකු වැල් වලට ආරන්නේ විශාල සංඛ්‍යාව සිට කුඩා සංඛ්‍යාව තේමාදරයි ඔන්න දැන් පුතරම් මෙන් අහන්න පුළුවන් තාත්තෙන් අහන්න පුළුවන් මොකද්ද අවරෝහණ කියලා කියන්නේ ඔන්නාද සර් කියලා දුන්නා මොකද්ද ආරෝහණ කියලා කියන්නේ ඔන්නාද සර් කියලා දුන්නා එහෙනම් පුතාලට හොඳට මේ වැඩේ පුළුවන් වෙන්න ඕනේ තේමාදරයි අවරෝහණ ඊළඟට මෙතෙන්ද ගන්නවා ආරෝහණ 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 කියලා කියන්නේ කුඩා සංඛ්‍යාව සිට විශාල සංඛ්‍යාව අවරෝහණ විශාල සංඛ්‍යාව සිට කුඩා සංඛ්‍යාව ආරෝහණ කුඩා සංඛ්‍යාව සිට විශාල සංඛ්‍යාව දැන් හරි නේද? පටලවෙන්නේ නැහැ නේද? වැඩේ ලස්සනට යනවා නේද? ඒ නිසා හොඳට මේ වැඩේ කරන්න ඕනේ පුතා. තේරුණාදරයි? සපාපාර කියන්නම් අවරෝහණ කියලා කියන්නේ විශාල සංඛ්‍යාව සිට කුඩා සංඛ්‍යාව. ආරෝහණ කියලා කියන්නේ කුඩා සංඛ්‍යාව සිට විශාල සංඛ්‍යාව. කුඩා සංඛ්‍යාව සිට විශාල සංඛ්‍යාව. ලස්සනට පුතාලා ලියා ගන්න. තේරුණාද? ඩිවයිඩ්ස් කරන්න, කපන්න, කොටන්න එහෙම බෑ. ලස්සනට පුතාලා ලියා ගන්න ඉස්සෙල්. පෑනෙන්ද ලියන්න ඕන මොකද්ද පුතේ පෑනෙන්ද ලියන්න ඕන එක පුතාට වරදින් නැත්නම් පෑනේ ලිව්වත් කමක් නැහැ හරිද වරදිනවා වගේ නම් පුතා පැන්සලෙන් ලියන්න වරදින් නැත්නම් පෑනේ ලිව්වට කමක් නැහැ ලස්සනට ලියන්න ඈ හොඳයි කට්ටිය වැඩ කරනවා අපි ආසයට හොඳයි ඈ හරි පුතාලට උතර සංඛ්‍යා ටිකක් පේනව නේද හොඳට මොකද පළවෙනි එකේ තියෙන්නේ 15368 ඊළඟට තියෙනවා 32409 අන්තිමට තියෙනවා 51794 එතකොට අපි ලියන්න ඕනේ කොහොමද විශාල සංඛ්‍යාවේ ඉඳලා කුඩා සංඛ්‍යාව පුතාලා උතරින් බලනවා
उत्तर तीन विशाल संख्या मुखद रोमिला उत्तर मत हूद बल्कि विशाल संख्या मुखद अंतिम विशाल संख्या अंतिम सर पनास देदास हाय सी है।
පනස් දෙදාස් හය සියය කියලා කිව්වත් කමක් නෑ පනස් දෙදාස් හය සියය කිව්වත් කමක් නෑ අපි කියනකොට පුතේ පනස් දෙදාස් හය සියය කියලා කියනවා හැබැයි ලියනකොට පනස් දෙදාස් හය සියයට වඩා හය සියය අපි එහෙම කිව්වම මතක ඇති නේද පුතාට හය සියය කියලා ලිව්වත් වැරද්දක් නෑ හරිද හැබැයි හය සියය කියලා ලිව්වොත් ගොඩාක් හොඳයි අපි මේ පුංචි අඩුපාඩුව අපි මැද හදාගන්න පුතේ අපි කාටවත් දෙවනි වෙන්න හොඳ නෑ ये 52599 අන්තිම තියෙනවා 52550 අන්න හරි පුතේ 52550 එතකොට 52600 ලුකුම සංඛ්‍යාව 52599 ඊට වඩා එකක් අඩු සංඛ්‍යාව ඊළඟට මේක තමයි කුඩාම සංඛ්‍යාව 52550 දැන් හරි නේද वरदी අන්න හරි පුතේ 76738 ඔන්න ලොකුම සංඛ්‍යාව ඊළඟට එන්නේ මොකද්ද 76735 අන්න හරි පුතේ 76735 ඊළඟට එන්නේ මොකද්ද 76729 අන්න හරි එතකොට 76738 ලොකුම සංඛ්‍යාව ඊළඟට 76735 ඊළඟට 76729 ඔන්න පුතේ මොකද්ද ඔය පටිපාටිය අවරෝහණ ගෙදර ඉන්න ගමන් කියන්නේ සද්දෙට කියන්නේ ගෙදර කට්ටියට වැහෙන අද කියලා දුන්නේ මොකද පටිපාටිය අවරෝහණ අද අවරෝහණ කියලා කියන්නේ විශාල සංඛ්‍යාවේ ඉඳලා කුඩා සංඛ්‍යාවට ලියන එක තේරුණාද විශාල සංඛ්‍යාවේ ඉඳලා කුඩා සංඛ්‍යාවට ලියන එක තමයි පද අපි කියන්නේ අවරෝහණ කියන ඉඳින්න ගමන් කියන්නේ එහෙනම් නිදා ගන්න ගියත් මතක් කරන්න එහෙනම් නිදා ගන්න ගියත් මතක් කරන් සරද මෙහෙම කිව්වා ඈ ඕනම් අක්කලා අයියලා ඉන්නවනම් පුතාලට අහන්න පුළුවන් නේද යාලා දන්න ඔය වැඩේ ඒකින්ද අමතක වෙන්න දෙන්න එපා අමතකුනොත් ආයේ පොත් පෙරලා හොයන්න ගියාම හරිය කරදරේ නේද පුතේ ඒකින්ද පුතාලා ඉන්න ගමන් හොඳට මේක පාඩම් කරගන්න. එතකොට හරි. එන්නාද? රයිට්. ලියලා ඉවරයි සර්. හොඳයි පුතේ. ලියලා ඉවරයි සර්. අනේ. හොඳයි පුතේ. ආ. ඔන්න ඊළඟට තවත් වැඩක් තියෙනවා. තේරුණාද? තුන්වෙනි ප්‍රශ්නේ. හොඳට අහගන්න පුතාලා. හොඳට බලා ගන්න මෙහෙම කියනවා හොඳයි හොඳට අහ ගන්න මැටි වර්ණයේ කියන්නේ ඡන්දයක් ඡන්දයක් හොඳයි දී අපේක්ෂකයන් කියලගේ ඡන්ද ඉල්ලන අය තේරුණාද ඡන්ද ඉල්ලන අය අපේක්ෂකයන් දෙදෙනෙක් කියන්නේ තුන් දෙනෙක් ලබාගත් ඡන්ද ප්‍රමාණ මෙසේ එතකොට ඒ අපේක්ෂකයා ඡන්ද 28546 බී අපේක්ෂකයා 19370යි සිය අපේක්ෂකයා 32095 සංඛ්‍යා කියන්නේ හැම කෙනාට පුළුවන් නේද දැන් කවුරුත් වරද්දන්නේ නැහැ නේද ඒ අපේක්ෂකයා 28546
බී අපේක්ෂකයා 19376යි සී අපේක්ෂකයා 32095යි එතකොට පුතාලෙන් අහනවා හරිය ලේසි උත්තර ටික වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා කවුද කියන්නක බලන්න සී अंग අපේක්ෂකයන් තිදෙනාම ලබා ගන්න ඡන්ද සංඛ්‍යා උඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාව තෙක් අනුපිළිවෙලින් අන්න කියනවා මොකද්ද ආරෝහණ උඩට බලන්න ඕනේ එකක් උරයි වෙනස් ආරෝහණ පරිපාටියට ලියා දක්වන්න කියලා කියනවා පුතාලා හොඳට බලා ගන්න උත්තර ලියා ගන්න මෙහෙමයි උත්තර බලා ගන්න හොඳේ अंकला වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා සර්ට් ඉස්සලා පුතාලා කිව්වා වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන කියන්නේ සී අපේක්ෂකයානේ එහෙනම් අපි මෙතන ලියා ගන්නවා සී අපේක්ෂකයා අපේක්ෂකයා ලස්සන අකුරින් ලියන්න ඕකේ වගුව ගන්නවද නෑ වගුව අඳින්නේ නෑ වගුව අඳින්නේ නෑ ඒ වගුව බලාගෙන උත්තර ලියන්න තියෙනවා ඒ වගේ අවස්ථාවල වගුව අඳින්නේ නෑ විභාග දිස්සෙත් දෙනවා ප්‍රශ්න දෙනකොට උතලට වගුව දෙනවා උත්තර ටික විතරයි උතල ලියන්න ඕනේ වගුව අඳින්නේ නැහැ එම්මාද එහෙනම් 3 රෝමිලා සංඛ්‍යක කවුද සී අපේක්ෂකයා හරිද රයිට් කියන්න පුතේ ප්‍රශ්න ලියන්නේ නැද්ද ප්‍රශ්න ලියන්නේ නැහැ ප්‍රශ්න ලියන්න ඕනේ තැන් දිනවා සර් එතකොට කියන්නම් දැන් ප්‍රශ්න ලියන්නේ නැහැ එම්මාද ප්‍රශ්න ලියන්නේ නැහැ සර් නිබන්ධනේ දෙනකොට ප්‍රශ්න ලියන්නේ නැහැ සර් ඔක්කොම ප්‍රශ්න සර් දාලා දෙන්නේ උතලට උත්තරේ විතරයි ලියන්න තියෙන්නේ එම්මාද විභාග ප්‍රශ්න මාත්‍රේ ගත්ත එහෙමයි ප්‍රශ්න ඇලියදී ඉන්නේ උත්තරේ විතරයි ලියන්නේ එහෙමනවද අපි එම කරමු විභාගය අංග නැහැ 2 අඩුම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා කවුද පුතලා දන්නවා 19376 ගත්ත කවුද B අපේක්ෂකයා කවුද ගත්තේ B අපේක්ෂකයා B අපේක්ෂකයා ලස්සන අකුරෙන් ලියා ගන්න B අපේක්ෂකයා අඩුම ඡන්ද ගාණක් ගත්තේ කවුද B අපේක්ෂකයා 3 ආ ඊට පස්සේ කියනවා ආරෝහණ පරිපාටියට ලියන්න කියලා ආරෝහණ පරිපාටිය කියලා කියන්නේ පුතලා දනවා කුඩා එකේ ඉඳලා විශාල එකට එහෙනම් අඩුම ඡන්ද ගාණක් තියෙන උතන කීයද 19376 ඔන්න පුතලා ලිව්වා 19376 මොළයි පුතේ මොදයි 19370 තමයි අඩුම ඡන්ද ගන්න. ඔව් පුතේ. ඊළඟට එනවා 28546 මෙතන නිව්වා 28546. ඊළඟට විශාලම ඡන්ද ගන්න ගත්ත අපේක්ෂකයා C එයාගෙනවා 32095. 32095 දැන් පුතලා චුට්ටක් ඔය ගමම 95 පුතාලා චුට්ටක් බලන්න මේ සංඛ්‍යාව පුතාලට කියවන්නත් පුළුවන්. 19370. ඊළඟ එක 28546. ඊළඟ එක 32095. දැන් හරිනේද ගැටලුවක් නෑ නේද? ඒ නිසා මගේ දරුවනේ ගණන් අමාරු නෑ. තියෙන්නේ හොඳට මහන්සි වෙලා උනන්දුවෙන් ලියාගන්න එක විතරයි. උනන්දුවෙන් වැඩ කරන එක විතරයි. ගණන් අමාරු නෑ කියලා මියා පුතාලට කියන්න බැරි වෙන්නේ එපැයි. පන්ති අපි ඕන කෙනෙක්ගෙන් අහුවොත් කියනවනේ පුතාලා. අමාරු නෑ නේ. බොරුවට නෑ අමාරුයි කියලා කියන්නේ. සමුන්දර මහන්සියලා උනන්දුවෙන් වැඩේ කරන්නයි තියෙන්නේ 3 රෝමිලා සංඛ්‍යක 2 3 එහෙමද රයිට් සර් මට පැහැදිලිව ඇහෙන්නේ නැද්ද
මං පුතාට සිග්නල් ඉවරයි සර්. මේ දුකේ හොඳයි හරි ඔව් හරි. අපි යනවා ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ. හරිද? පුතාලා හොඳට බලා ගන්න. මෙන්න හතරවෙනි ප්‍රශ්නේ. හොඳට බලා ගන්න. සර් තුන ලියන්නම් කොහොමද ඇරයි. හරියට ඇහෙන්නේ නැහැ. මං හිතන්නේ පුතාලට සිග්නල් ගැටලුවක් වෙන්න ඇති. අනිත් අයට හොඳට ඇහෙනව නේද? ඔව් සර්. ඔව් සර්. දැන් වෙන වෙන ඔන්ලයින් පන්තිර වලට ගා සර්ගේ බෝඩ් එකත් හොඳට පැහැදිලි ඇති පුතාලට. සර් වෙනම කැමරාවක් ගෙනහල්ලා ඊට පස්සේ වෙනම මයික්ස් දාලා ඈ එළිය බලන්න හොඳට. ඔව්. ඔව් පුතාට සිග්නල් මොන හරි ගැටලුවක් වෙන්නේ නැත්තේ ඒකයි. බලන්නකො සර් ඉන්න පරිසරයේ එළිය හොඳට තියෙනවනේ. නේද? ඒ ඔක්කොම දාලා තමයි පුතාලට හොඳට තේරෙන්න ඕන නිසා මේ වගේ උගන්වගෙන යන්නේ. තේරුණාද? සමහර ඔන්ලයින් ක්ලාස් වල කරුවලයි හරියට ඇහෙන්නේ නැහැ හරියට පේන්නේ නැහැ. දැන් මගේ බෝඩ් එකේ ගියම හොඳට පේනවා පුතාලට. තේරුණාද? හතරේ රෝම ඉලක්ක එක. කොහොම ලස්සන ලියාගන්නේ රයි. හොඳට බලන්න. පුතාලට සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා රවුමක ඉහතදී ඉලක්කම් සියල්ල භාවිතා කරමින් සෑදී හැකි. මොකද පුතාලෙන් අහන්නේ විශාලම සංඛ්‍යාව ලියන්න. එතකොට පුතාලා බලනවා ඔය සංඛ්‍යාව වලින් හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව සර් රහසක් අපි මෙතෙන්දී පුතේ රවුම ඇඳ ගන්න ඕනේ. රවුම ඇඳගත්ත නැත්නම් පස්සේ බලනකොට තේරෙන්නේ නැහැ නේද? ඒක නිසා CR පුතේ මේ පැත්තට වෙන්න ඉඩ තියෙනවනේ. ඔහොම පිටරේක හැඩේ තියෙන්නේ කමක් නැහැ. රයිට්. ඔය වගේ රවුම ඇඳ ගන්නවා. 7 තියෙනවා ඉලක්කම් ටික දැම්ම 7 9 1 5 බින්දු. 7 9 1 5 බින්දු. පිටරේක හැඩයක් තියෙන රවුමක් නෙවෙයි ඈ. චුට්ටක් එක ඇදුනා කියලා හැම වැරද්දක් නැහැ. තේරුණාද? හරියටම විතරයක්ම ගන්න ඕනේ කියලා හැම නැහැ. මේක ඇදුනා කියලා පුතලා ලකුණු දෙන්නේ නැතුව ඉන්නේ නැහැ නේ විභාගෙ උත්තරේ හරිනා. උත්තරේ තමයි වැදගත් වෙන්නේ. මේක හරියට ඇඳා කියලා වැඩක් නැහැ. එහෙම ඒකෙන් කියන්නේ හරියට අඳින්න ඕනේ පුතාලා. හැබැයි අපිට වැදගත් වෙන්නේ උත්තරේ. දැන් මම කිව්වා මෙතනින් හදන්න පුළුවන් මොකද්ද? විශාලම සංඛ්‍යාව. ඒතර විශාලම සංඛ්‍යාව ලියනකොට මෙතනින් තියෙන විශාලම සංඛ්‍යාව මූලට ලියවා. කීයද? 9. ඊළඟට කියන්නේ කීයද? 7. 510. ආන්න හරි පුතේ. ඊළඟට කීයද? 5. ඊළඟට කීයද? 1. ඊළඟට කීයද? 2. ඔන්න දැන් හරි නේද ගැටලුවක් නෑ නේද? එහෙනම් 97510 තමයි හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව. හරි නේද? ආරයි. ඊළඟට අංක 2. රෝමිලක් අංක 2. ඒවට වරහන් දාන්නේ රෝමිලක් අංක 2. මෙන්න මේක චුට්ටක් ඔයාලට වරදී කියලා මට හිතෙනවා බලමු. 1,510,579. චුට්ටක් බලා ගන්නකො. එතකොට මෙහෙම ලියන්න වෙන්නේ. මේක හොඳට අහගන්න පුතාලා. නේද? උඩාම සංඛ්‍යාව වෙන්නේ බිඳුවනේ. ලියන්න එපා. බිඳුව ලියමු. ඊළඟට එන්නේ 1. ඊළඟට එන්නේ 5. ඊළඟට එන්නේ 7, ඊළඟට 9. උහුම ලියන්න වෙන්නේ. හැබැයි 10 ලියලා ඉන්න ඕනේ. ඔව්. දැන් මෙහෙම ලිව්වොත් මේක කියන්න වෙන්නේ අපිට බිඳුව මගහැරලානේ. මේක ලිව්වොත් අපිට කියන්න වෙන්නේ බිඳුව මගහැරලා. ඒ කියන්නේ 1579. එනකොට ගානේ අපිට මුලින් කියනවා දී ඇතිලක්කම් සියල්ල භාවිතා කරමින් බිඳුව මගහරින්න බෑ. ඒ වගේ අවස්ථාවල අපි කරන්නේ මෙන්න මේ ඉලක්කම් දෙක මොකද කරන්නේ? මාරු කරගන්නවා. එක මෙතෙන්ට ගත්තා, බිඳුව මෙතෙන්ට ගත්තා. එහෙනම් පුතේ මේ සංඛ්‍යා ටික භාවිතා කරලා හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව තමයි මොකද අපි කියන්නේ 10579. මේ එක මෙතෙන්ට තමයි එන්න ඕනේ. එතන දැම්මොත් බිඳුව කියන්න වෙන්නේ. ඒක නිසා තමයි අපි මේ වගේ ලියන්නේ 10579. දැන් හරි නේද? ගැටලුවක් නෑ නේද? පුතාලා හොඳට කල්පනාවෙන් හදාගන්න ඕනේ. එතකොට ගැටලුවක් වෙන්නේ නෑ. තේරුණාද? රයිට්. ඔයාලා හොඳයි. හැම එක්කෙනාම හොඳට වැඩ කරනවා පේනවා. පන්තිය හොඳට වැඩ කරන්න. එතකොට තමයි ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? අංක 3. ඒක චුට්ටක් අමාරු වෙයිද කියලා අපි බලමු. අංක 3. 80,000
හතලිස් දාහත් අතර පිහින්න සංඛ්‍යා තුනක් ලියන්න කියලා කියන. එතකොට 80000යි 40000යි අතර තියෙන සංඛ්‍යා තුනක්. පුතාලා හොඳට බලා ගන්නකො. 41000. ආ ඔමෙන්න. එතකොට ඔව් චුට්ටක් හැබැයි පුතාලා මෙහෙම ගැටලුවක් එනවනේ. දැන් මේ 80000 40000 අතර කියලා කිව්වට පස්සේ ඒ කියන්නේ 40000ට වැඩි වෙන්නත් ඕනේ. දේශකමක් කියලා දෙන්න. 80000ට අඩු වෙන්නත් ඕනේ. තේරුණාද? එතකොට 40000ට වැඩි වෙන සංඛ්‍යා මෙතන තියෙන්නේ හොඳට බලා ගන්න පුතාලා. අපිට 50000 ගණන් ගන්න පුළුවන්. හරිද? ඊළඟට 70000 ගණන් ගන්න පුළුවන්. හරිද? ඊළඟට 90000 ගණන් ගන්න බෑ. එතකොට 50000 ගන්නු 70000 ගන්නු ඉන්න අපිට ගන්න පුළුවන් වෙන්නේ. සංඛ්‍යා තුනයිනේ ලියන්නත් තියෙන්නේ. වහලා කරන්නේ මෙහෙමයි. පහලියුවා මුලට. හරිද? හොඳට බලන්න. 70000 ගණන් ගන්න පුළුවන් ඉඳා 40000 මුලට. හරිද? ඉතුරු සංඛ්‍යා මොනිටුර මෙහෙට ගන්න. ඉතුරු සංඛ්‍යා ටික පුතාලට කැමති විදියට මාරු කරලා ලියන්න. පහ ගත්තා මුලට 50000 ගන්න පුළුවන් ඉඳා 70000 ගණන් ගන්න පුළුවන් ඉඳා 7 ගත්තා. ඉතුරු සංඛ්‍යා ටික මාරු කරලා ලෙන්න ඕන විදිහකට. පහ තියෙනවා, 9 තියෙනවා, 1 තියෙනවා, 7 තියෙනවා. බින්දුව තියෙනවා හරි දැන් 59170 කියලා කිව්වහම ඒක 40000ට වැඩි 80000ට අඩුයි ඊළඟට ඒ දෙයක් ඕනේ නැහැ හදත් පැත්තකින් තියන්නකො ඉතුරු සංඛ්‍යා තුනනේ අපි ලියන්න කියලා කියන්නේ පුතාලා මේකේ 59 මුලට දාලා ඉතුරු ටික මාරු කරන්නකො එතකොට හරිනේ යන්නේ ඒ මේ බලන්නකො අපි 7යි 1යි මාරු කරමුද එහෙනම් 7 දැම්මා මෙතෙන්ට 1 දැම්මා මෙතෙන්ට මෙතන දැම්මා බින්දුව දැන් 59810යි ඒ පුතා ඔකෙන් ඒක මට තේරුන්නේ නැහැ ආ ආ චුට කොමිට තව තවත් කියලා දෙන්නම් ඈ තව තවත් කියලා දෙන්නම් තේරුන්නේ නැති ඇයි හොඳට බලා ගන්නකො සර් කිව්වේ මෙහෙමයි බලන්න චුට කයි මුලින් ඉඳලා දැන් හොඳට අහ ගන්නකො පුතාලා ඔන්න 40000 තියෙනවා ලියාගන්න එපා කවුරුත් ලියාගන්න එපා සර් ලියාගන්න දෙනවා මේ පැත්තේ 80000 තියෙනවා පුතාට කියන්නේ 40000ට වැඩි 80000ට අඩු. ඒ අතර තියෙන සංඛ්‍යා කීයක්ද? 3ක් ලියන්න කියලා කියන්නේ. එහෙනම් පුතාලා 40000ට වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම 50000 ගණන් වෙන්න එපැයි. නැත්නම් 70000 ගණන් වෙන්න එපැයි. ඒක නිසා තමයි සර් කිව්වේ යන්න එපා පහ මුලට ගේන්න. ඉතුරු ටික මාරු කරලා ලියන්න. ඉතුරු ටික මාරු කරලා ලියන්න. පුතාලා ඕන විදිහට ලියන්න. මේ කොයි සංඛ්‍යාවද යන්නත් එකයි. මම දාන්න 5යි 9යි 7යි 1යි බිඳුව. දැන් බලන්නකො 59810 40000ට වැඩියනේ 80000ට අඩු වෙන ගැටලුවක් නැහැනේ. දැන් හරිද? ඉතුරුවා හොඳට බලා ගන්න. ඉතුරු සංඛ්‍යා ටික ලියනකොට පුතාලා වෙනස් සංඛ්‍යාවල වෙනස් වෙන්න ඕනේ පුතාලාගේ. ඊට පස්සේ පහ මුලට දාලා ඉතුරු ටික මාරු කරන්න. සංඛ්‍යා තුනනේ වේවලට ඌට තරම් ලියන්න පුළුවන්. මේ ටික මාරු කරන්න. ඔයාලට කැමති විදිහට මාරු කරන්න. කොහොම කළත් කමක් නැහැ. එනම් පහ ගත්තා මම මෙන්න මේ 9 මේ දෙක මාරු කරන්නම්කෝ 7 ගත්තා 9 දැම්මා මෙහාට 1 දැම්මා බිඳුව දැම්ම දැන් 57910 ඉතින් මේ 57 මෙතන තියෙන 59710 මෙතන තියෙන 57910 ඉලක්ක අමිනස්නේ 40000ට වැඩිනේ 80000ට අඩුනේ වැඩේ පැහැදිලි නේද පුතේ ඊළඟ එක මෙන්න බලන්නකෝ මේකේ අපි ඕනම් පුතලගේ 1.7යි මාරු කරමු 1.7යි මාරුකෝ මේ බලන්නකෝ 5යි 9යි 1 දැම්මා 7 දැම්මා බිංගුව දැම්මා 59170. ඉතින් මේකේ තියෙන්නේ 59710 57910 මේකේ 59170 ඔන්න හදා ගන්නවා. දැන් හරිනේ? එතකොට ඔකේ නේද? සර් 50100 179 70100. ඔව්. එන්නේ වගේ 70000 ඔව් ඒ ඔක්කොම හරි. ඔව් ඒ ඔක්කොම හරි පුතාගේ. ඒ ඔක්කොම හරි. අපිට සංඛ්‍යා 3 ඉන්නේ ලියන්න කියලා කියන්නේ ඒක නිසා තමයි සර් මේ ලේසි සංඛ්‍යා 3ක් ලියන විදිහ කියලා දුන්නේ. පුතාලට මේ ඉලක්කම් දෙකක් මාරු වෙනවා කියන සංඛ්‍යාව සම්පූර්ණ වෙනස් වෙනවා. ඒක නිසා පුතාලට මේක තමයි තියෙන ලේසිම විදිය. අනිත්‍යාලෝ හැරි හැරි ඉන්නකොට ඔයාලට මේ ටික ලියන්න තත්පර 10ක් යයි.
අපි ගණිතයේ දක්ෂ වෙන්න ඕනේ. සර්ගේ පන්තිය ළමයි එහෙමයි. අනිත් යාළුව හැරි හැරි ඉන්නකොට අපි වැඩේ කරලා ඉවරයි. ඒ නිසා හොඳට පිළිවෙලට පුතාලා මේ වැඩේ කරගන්න අවශ්‍යයි. එහෙනම් ප්‍රශ්න අංක 3 දාලා මේ සංඛ්‍යාව මෙහෙ ලං කරලා ලියන්න.
කුඩාම සංඛ්‍යාව ඊළඟ එක 97539 නේද පුතේ 97530 sorry 29 නේ 29 97529 අන්තිමට එනවා 97670 අමාරු නෑ නේද 100 නේද ගැටුවක් නෑ නේද හරිය සරලයි පුතේ සර හැමදාම කිව්වේ ගණන් හරිය ලේසි අමාරු නෑ උදේ කල්පනාවෙන් හදන්නයි තියෙන්නේ එර්මාද හතර මෙහෙම තියෙනවා 23509 23505 23555 කෝපද කුඩාම සංඛ්‍යාව 23505 නේද පුතේ අන්න හරියි 23505 තමා කුඩාම සංඛ්‍යාව ඊළඟට මොකක්ද දෙන්නේ 23555 ඊළඟට 23509 ඊළඟට 23550 දැන් ඔන්න පුතාලට අද සර් වැදගත් වචන දෙකක් කියලා දුන්නා එකක් මොකද්ද ආරෝහණ පරිපාටිය අනිත් එක මොකද්ද අවරෝහණ පරිපාටිය ඔය පරිපාටි දෙක පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ ගණන් හදාගන්න අද බල ටිකක් යම කාලා ඇඳර ගිහිල්ලා එක පාට නිින්දයක් නැහැ නේද ආරයි සර් කිව්ව දේවල් හොඳට මතක් කරා හෙට උදේ පාන්දර නැගිට ගමුණුත් චුට්ටක් ඇඳරලා ඉන්නවනේ මතක් කරගන්න අම්මගෙන් අහන්න තාත්තගෙන් අහන්න අයියලා අක්කලා ඉන්නවා නම් අහන්න අහලා පුතේ ආරෝහණ පරිපාටිය අවරෝහණ පරිපාටිය හොඳට මතක තියාගන්න. එතකොට ඔයාලට අමුතුවෙන් ආයේ විභාගය ලං වෙනකොට පාඩම් කරන්න මොහොත් ඕනේ. ඉඳපු ගමන් ගිහලා විභාගය දියන්න පුළුවන්. ලකුණු ගන්න පුළුවන් හොඳට ගැටුවක් නැහැ. පැහැදිලිද? රයිට්. අපිට ඊළඟ දවසේ පුතාලගේ තුන්වෙනි පාඩමට යන්න පුළුවන්. තුන්වෙනි පාඩම මේක තියෙන්නේ මේ එකතු කිරීම කියලා කියන්නේ. එතකොට ඔය කිව්වට සමහර යාළුවන්ට නේද චුට්ටක් එකතු කරන්න ගැටලු වෙන්න පුළුවන්. එතකොට ඊළඟ දවසේ අපි එකතු කිරීම කියන කොටස කතා කරනවා. නිබන්ධන දෙන්න වෙන කොටස කියන්නම්. එතකම් පුතාලට නිබන්ධන දෙන්න ගියාම තින් චුට්ටක් ඔයාලා මුද්‍රණය කර ගන්න ඕනේ. එහෙම ගැටලු ටිකක් එනවනේ නේද? ඒක සමාස මේ නිබන්ධන දෙන්න නැතුව චුට්ටක් මෙයාගේ කරගෙන යන්නේ. හැබැයි ටිකක් අමාරු පාඩම් සංකීර්ණ පාඩම් ආවම අනිවාර්යෙන් නිබන්ධන හරි ගැස්සලා දිනවා දෙන්න. ඒ නිසා දැන් පුතාලට මේ වගේ ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන. තේරුණාද? එහෙනම් අලුත් අවුරුද්දක් අපිට අද උනා. අලුත් අවුරුද්දක අද අපි ඉස්සෙල්ලාම පන්තියේ කලේ සෙත්තුවාගේ අවුරුද්ද සුබ වෙන්න නම් හොඳට මහන්සිලා වුණොත් වැට්ටි කර ගන්න ඕනේ නම් අද පන්තිය වැඩ ටික අවසන් කරනවා. සිතනාරම ආයුබෝවන් සුබ රාත්‍රියක්. ආයුබෝවන් සර් ආඩර් ගැටුවක් කියවනවා නම් අහන්න පුතේ සර් කුංචි වෙලාවක් ඉන්නවා අහන්න ගැටු දිනවා ආඩර් ගැටුවක් තියනවා නම් අහන්න පුතේ සර් කුංචි වෙලාවක් ඉන්නවා පුතේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ එන කාර්ය ජල්ලුවක් නැහැ නේද? හරි පුතේ.